අයිබෝන් හැමෝටම සුබ දවසක් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මැද පෙරදිග අපේ මිනිස්සු ගැන මොකද්ද අපේ මිනිස්සු ගැන කතා කරනවා කියන්නේ මේ දවස්වල ලොකුවටම කතා වෙන දේ තමයි ටිකට් මිල ගැන ඉතින් මටත් හැමතැනින්ම කෝල් ආවා මල්ලි ඇයි ඔයා මේ ගැන වීඩියෝක් කරන්නේ නැත්තේ කියලා සමාජීය අයුක්තිය අසාධාරණේ කොතනද ඒ වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ මොකද ඒකට බය වෙන්න ඕනේ නැහැ ඒකට හඬක් නගන්න ඕනේ නැහැ මම ඇත්තම සිද්ධියක් එක්ක ඔයගොල්ලන්ට කරුණු ටිකක් වටහලා දෙන්නම් මම යනවා පරවානි එක්තරා ටිකට් ඔෆිස් එකකට ඉන්දියාවේ කෙනෙකුට ටිකට් එකක් ගන්න මේ තියෙන කෙනාගේ પાස්පෝර්ට් එක හරිද ඒ කෙනා අනිද්දා තමයි ඉන්දියාවට යන්නේ බ්‍රහස්පතින්දා උදේ 11ට ෆ්ලයිට් එක තියෙන්නේ මම ගියන් පස්සේ එතනින් මට ටිකට් එක කියනවා ගාන ඩිනාර් 70යි හරිද කොහොම හරි කතා බහ කරලා ඩිනාර් 70යි ඩිනාර් 66කට මම ටිකට් එක අඩු කරගන්නවා ඊට පස්සේ ඒ ටිකට් එක තමයි මේ තියෙන ටිකට් එක ඊට පස්සේ මම මේක අරගෙන එනවා PCR එකක් කරන්න එන්නේ පරවාණියම තැනකට තමයි ඒක තියෙන්නේ අල්මුනාවර් එක ඉස්සර ඕන කෙනෙක් දන්නවා මම මේක නම කියන්න ඕනේ නැහැ මේ තියෙන්නේ PCR එක එතකොට කීයද මේකට යන්නේ ඩිනාර් 30ක් ගත්තා එතන උඩ ලියලා තියෙනවා කවුන්ටරේ ඩිනාර් 24යි කියලා නමුත් මේක වැඩ ටික කරලා ඉවරනකොට ඒගොල්ලෝ ඩිනාර් 30යි සල්ලි ගෙව්වා දෙකම හදාගත්තා දැන් මෙයාට ඉන්දියාවට යන්න පුළුවන් මේ තියෙන්නේ પાස්පෝර්ට් එක මේ තියෙන්නේ PCR වර්තාව මේ තියෙන්නේ ටිකට් එක ඉතින් මේ ටිකට් එකේ මේම තව මේ ඊට පස්සේ අපි ආපහු මෙතනින් PCR එක ගිහිල්ලා අපි ටිකට් ඔෆිස් එකට ගිහිල්ලා මේ වගේ කොල ටිකක් හදා ගන්න ඕනේ මෙතන තියෙනවා කොල පහක් සමහර මේකට ඩිනාර් පහක් ගන්නවා ඉතින් මගෙන් නම් සතයක්වත් ගත්තේ නැහැ මොකද මම සල්ලි ගෙව්වේ නැහැ මේ තියෙන්නේ කොල පහ තමයි ඉතින් මේක ඇත්තටම මට කියන්න ඕනේ මෙච්චරයි ගොඩක් කට්ටිය ඇහුවා මේ මල්ලි මොකද මේ ගැන වීඩියෝ එකක් කරන්නේ නැත්තේ කියලා. ඉතින් වීඩියෝ එකක් කරන්න අදාළ කරුණු ටික එනකම්ම තමයි හිටියේ. මොකද මම දන්නවා මට මේ වීඩියෝ කරන්න වෙලාවක් ඇයි කියලා. ඉතින් අද කතා කරන්න වීඩියෝ එකේ ඇත්ත පැත්ත ගැන. මොකද්ද ඇත්ත පැත්ත? ඉන්දියාවට ඩිනාර 66කට ටිකට් එකකට යන්න පුළුවන් මේ හයිද්‍රාබාද් එකට තමයි ටිකට් එක ගත්තේ. නමුත් ලංකාවට යන්න ඩිනාර 400යි. සමහර කියනවා 387යි, සමහර කියනවා 390යි, සමහර කියනවා 450යි. Facebook එකේ කෙනෙක් ඉන්නවා එයා හැමදාම post එකක් දානවා මේ සතියේ මිල කීයද කියලා මම හැමදාම check කරලා බලනකොට මම ඊයේත් බැලුවා එක්කෙනෙක් දා දිනා 387ට යන්න පුළුවන් කියලා. ඉතින් ඇත්ත නැත්ත කියලා මම ඔක හරියටම දන්නේ නැහැ. ටිකට් ගන්න තැන් වලින් තමයි මේක හරියටම ආ ගන්න ඕනේ. ඕගොල්ලෝ ශ්‍රී ලංකා එම්බසියේ කුවේට් එකේ register වෙලා ටිකට් එකක් ගන්නකොට ගිය කට්ටිය දන්නවා ඇති මේක ඇත්තටම හරි මිල කීයද කියලා. මට කියන්න ඕනේ ඒක නෙවෙයි. මට කියන්න ඕනේ ඉන්දියාවට යන්න ඩිනාර් 70යි PCR එකට ඩිනාර් 30යි එතකොට ඩිනාර් 100යි හරි ඉන්දියාවේ නිරෝධායනය කරන්නේ නැද්ද ඉන්දියාවේ නිරෝධායනය කරනවා දවස් 14යි ඒ මිනිස්සු මෙහෙන් චාර්ජ් එකක් අය කරන්නේ නැහැ නමුත් ලංකාවට ඩිනාර් 400යි මොකද්ද මේක මට අන්නේ එක පොඩ්ඩක් මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ජනාධිපතිතුමාට අගමැතිතුමාට විදේශ සේවා අමාත්‍යාංශයට මම මේ කතා කරන්නේ කවුරු හරි ඉන්නවා මේක ශා කරලා පොඩ්ඩක් සහයෝගයක් දෙන්න මැද පෙරදිග ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරන්නේ මොකද මට දැනගන්න ඕනේ මේ මැද පෙරදිග ඉන්න කට්ටිය දැනගන්න ඕනේ මොකද්ද මේ ඩිනාර් 400 කතන්දරේ ඕගොල්ලෝ කියනවා නම් ඩිනාර් 14 දින 14 නිරෝධායනයට කියලා මේ තව ඉතුරු ඩිනාර් ඉන්දියාවට ඩිනාර් 70ක් උනාල ටිකට් එක ලංකාවට ඩිනාර් 70ක් නෙවෙයි කියන්නේ අපි දන්නවා මොකද සීසන් කාලේ වුණත් ලංකාවේ ඩිනාර් 200ක් වෙන්නේ නැහැ ටිකට් එක. මොකද අපි ගිහිල්ලා තිනවා. ඩිනාර් 180ට අඩුවෙන් තමයි යන්නේ. ඩිනාර් 150, ඩිනාර් 70, 90ට 85ටත් 120ට ටිකට් තිනවා. මේ කාලේ සාමාන්‍යයෙන් ටිකට් එක සාමාන්‍ය විල ඩිනාර් 120ක් කියන්නකෝ. PCR එකට ඩිනාර් 30යි. එතකොට ඩිනාර් 150යි. ලංකාවේ හෝටල් නිරෝධායනයකට දවසකට රුපියල් 3000ක් ගානේ තිබ්බත් එතකොට රුපියල් 3000 ගන්න දවස් 14ට කීයක්ද කියන්නකෝ අපි දවස් 15කට බලමු රුපියල් 45000යි 45000යි ඩිනාර් 150යි 45000යි අපි සාමාන්‍යයෙන් එතනටත් ඩිනාර් 100ක් තියමුකෝ හරි ඩිනාර් 250ක් සාමාන්‍යයිනේ මොකද්ද මේ අමතර ගන්න ඩිනාර් 200 පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා කියනවද ඕගොල්ලෝ කරන්නේ බොරුව නං අසරණ මිනිස්සුන්ගෙන් කන එක නං සහ ගහනවා තොපිට මොකද සහ ගහනවා කියන්නේ පණ යනකම් කුවේටි ගෙදරක ලැට්ටෝදලා රෙදි හොදලා
සතියට දවස් එන වතුර වලින් එළිය අහල පහල ඔක්කොම හොදලා කන්න නැතුව බොන්න නැතුව හරියට නිින්දක් නැතුව අවුරුදු දෙකක් තුනක් වැඩ කරලා කුවේටි මිනිහගෙන් ටිකට් එක ඉල්ලුවාම ඒ මිනිස්සයා කියනවා නම් දිනාර 400ක් මම 400ක් දෙන්නේ නැහැ මම 200ක් දෙන්නම් කියනවා නම් අපි කොහොමද ඊටු 200 හොයාගන්නේ හරිද චුට්ටක් කල්පනා කරලා බලන්න මගේ කතාවේ වැරද්දක් තියෙනවද හරිදයක් තියෙනවද කියලා डिनार हार समहर कुटे प्रश्नमेंटवलती मम्मी कथा मम इन कुटे मे वीडियो करने मम दिन पर्वाणी टिकटे अनेटर मम्मी कथा करे मट दोड़े इतर डिनार एकसी पना देसी गाने मोकटदे अनेक बड पेदरी कल की अन्नाट मुखद कुटे गेदर वेड करना कि अमुम दुखाने अभी दुपत कमट रटाव तमय एक अभी नति बारी कमट रटाव तमय एक हम कड़िय अभी तमय गाने एक हरदे एहम किला उंबलट बैने बमे डिनार हसी अब लंकावटे अन्न पोड खितपल को डिनार असूट अणुकट वेड करना मनुष्य सामान्य कोटि गेदर ए मनुष्य टिकट दुनति उनोत ए मनुष्य मस पहाकर डिनार हारसी पना गण इतकोट ए डिनार हारसी पना मे टिकट हजा गण कोट इतकोट लंका इस्कोले दरुआ गेदर बेहटिक गण दरुआ इतकोट थ्री वीलर पिनेस बैक पिनेस दागण अम्मड़ तात इस्प्रीता बेहटिक मनुष्य खाने अटद ए चुट्ट दुरदिक हित पल साधारण कर पल डिनार देसिया देसिया पना साधारण है मास देख पड़ी है कोहमत कुएटियो डिनार देसिया तू हमें से एक देना वा एक एमिसुन दरागा नपुलवा इंडिया वाटा फिलीपीन ऐटा इतना कोरा नेपाल ऐटा डिनार सी ऐटा टिकट टेका थी ये ना कोटा है गैदर मानुष्य ऐटा की हुआ हमें लांका आवटे आने डिनार हार सी आए केला अपने लज्जा ही नहीं अवांको में लज्जा ए इन द हेमोटम कियान ने මේ මේ දේ නම් කරන්න එපා මේ දේ කරනවා නම් චුට්ටක් දුර දිග බලලා කරන්න අඩුම ගානේ අපිට සාධාරණයක් කරන්න කුවේටි ගෙදර වැඩ කරන්න ඩිනාර 80ට අපේ අම්මලා ඩිනාර 70ට සමහර තැන් වල 100යි 200කට ගන්න වෙති 200කට වැඩ කරනවා නම් එයා අනිවාර්යෙන් කුවේටි කුවේට රටට අලුත් කෙනෙක් වෙන්න බෑ එයා පරණ කෙනෙක් සාමාන්‍ය පඩිය ඩිනාර 150ට අඩුයි ඒක හදවතින්ම මම දන්නවා මමත් කුවේටි ගෙදරක ඉන්න නිසා ඉතින් लंकावे रजे इलाने पहुगियकाले उलुवा खोय होय रटवटे ओगोल्लोंटे मेद पेरदिग इन मिनिस्सुंटे वेनदेगन हितान्न उलुवा तिबुने नेने एकने एत्त दें अद गन्नां हेट गन्नां किला दिन कुवेट्टेकट आय अदिनीतिय दम्मा मासेक कालयक इतिन दें आय मेहे एयरपोर्ट एक वहला तियेन्ने आय मिनिस्सुंटे लंकावटे यन्न बै लंका इन्न कट्टेट एन्न बै ए हिंदा ओगोल्लोंटे कियन्ने श्रीलंका रजे इलाने මේ සාමාන්‍ය විදිහට කතා කළා මේ ලීම කරන්නේ ලංකාවට තියන්න සාධාරණ මුදලක් අපිට දෙන්න ඩිනාර් 250ක් සාමාන්‍ය මුදලක් කියලා අපි හිතමුකෝ ඒකත් වැඩි මොකද PCR එකට යන්නේ ඩිනාර් 30යි ඒකට සමහර ඩිනාර් 40ක් මෙහෙ ගන්නවා මොකද අපි මේවා දන්න නිසා කියන්නේ එම්බසියට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ගියාන් පස්සේ එතන වෙන දේ හරි එතනින් ටිකට් එක ඔක්කොම හදලා දෙන්නේ ඩිනාර් 385ට 87කට ගියන්නකෝ අපි අහන්නේ ඩොනාර් 387 නෙවෙයි මෙතන වැරද තියෙන්නේ සාමාන්‍යයෙන් කුවටි ගෙදරක වැඩ කරන මිනිහෙක් කොහොමද මේක ගෙවන්නේ බැරි වෙලාවත් කුවටියා සල්ලි දුන්නේ නැති වුණෝතින් මොකද්ද මේ මිනිස්සයා කරන්නේ ලංකා මට කටාර එකේ මැසේජ් එවලා තිනවා එම්බසිය බෝල පාස් කරනවා කියලා ඉතින් එම්බසිය බෝල පාස් කරනවා නම් කටාර එකේ ටිකට් එක මේ සතිය බලමු අද අර සතිය බලමු කියලා ඉතින් මේව ගැනත් පොඩ්ඩක් හොයලා තියන්න ඕගොල්ලන්ට මතකයි මම ඔය ටිස්සෙල වීඩියෝ කරා කටාර එකේ අක්ක කෙනෙක් ගැන ඒ අක්ක මට තාම මැසේජ් කරනවා තාම ලංකාවට ගිහිල්ලා නැහැ හැමදේම හරි එයාට කොහොමත් ඉදිරි සතියක ඇතුළත ලංකාවට යන්න පුළුවන් වෙයි කියලා තමයි කිව්වේ ඉතින් ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න අපිට පුළුවන් මේක රටට කියන්න මොකද තේරන භාෂාවෙන් කිව්වේ අද साधारण अखरा मेद पेरती कि जनता वेणुंग कारण के लिए अखर इंडियावट नेपाल बांग्लादेश डिनारसी टिकट अनकोटे लंका डिनार हारसी गण वेडे नतर करें पुंच इलीम अखर साधारणीकरण अखरा गेला तट आयुक्ति असाधारण वेणुंग अनिवार्य इकमन ता वीडियो अरगने एनवा मात दिंगट वर्णी इन ओगोल सीरोना बुध सरना है।